මා අර්ධ කතාවක් සහ ගීතයක් ගායනා කරන්නම්. මේ පළාත මට විශේෂ පළාතක්. මා සහෝදරත්වයෙන් අවසර ඉල්ලා සිටිනවා. මා සමග වේදිකාවෙන්න මගේ සහෝදරත්වයෙන්, සහෝදරවරුන්ගෙන් සහ සහෝදරියන්ගෙන් සහ ඔබෙන් සහෝදරවරුනි, සහෝදරියනි, මේක ඇත්තටම එක පැත්තකින් ගත්තොත් දෛවයේ කුරුළු සරදමක් වගේ. මීට අවුරුදු 35කට වගේ උඩදී මේ මෙතන හන්දි අපි අරගල කළා ශිෂ්‍යයින් හැටියට. මම හිතන්නේ මෙතන ඇති සමහර විටේ අපිත් එක්ක එකට අරගල කළ, අපිත් එක්ක එකට එවකට පැවතුණු ශිෂ්‍ය මර්ධනයට ඉදිරිව අරගල කළ එවකට පාසල් ශිෂ්‍යයන්ව හිටයි උදවිය. මෙතන ඇති මගේ මිත්‍රයින් මීට අවුරුදු දශක 3කට ඔබෙන් ඒ කළ අරගලය තාමත් අපට කරන්නට සිද්ධ වීමේ අර්බුදය කුමක්ද? අවුරුදු 30ක් පත්තුණු ආණ්ඩුව දෙකක් හෝ ඊට අදාළ ගාන තාමත් අපි අර්බුදයේ තබා ගැනීම නිසා නැවත නැවතත් අපට සිද්ධ වෙනවා ඒ සටන් භූමියේම නැවත පෙනී හිටින්න. ඒ සටන් භූමියේම නැවතත් සහෝදරත්වය සමග, ජනතාව සමග, සහෝදර ජනතාව සමග උරිනුර ගැටි මේ අභියෝගයට මුහුණ දෙන්නට. මා පළමුදා මගේ මිත්‍රයෙක් සමග කතා කරමින් හිටියා. මේ ආහාර සම්බන්ධ කාරණාවක්. ඔහු මට කිව්වා ඔහුගේ දරුවන් අසනීප වුණ අයයි කියා යම් ආහාරයක් පරිභෝජනය කරලා නම් දරාපු ආපන ශාලාවකින් ගත්තා. ඉතින් ඔහු පළමු වෙන්න නෙවෙයි මේ වගේ අර්බුදයකට පාත්‍ර වෙච්ච. මම එතකොට කල්පනා කළේ අපි තාමත් අපේ අධ්‍යාපන සම්බන්ධ අර්බුදය, අපේ සංස්කෘතික ජීවිතයේ සම්බන්ධ අර්බුදය, අපේ ආර්ථික ජීවිතයේ සම්බන්ධ අර්බුදය, අපේ සකලවිධ ජීවිතයේ සම්බන්ධ අර්බුදයන් තාමත් කතා කරමින් ඉන්නවා. දැන් හැම විටම මේ වගේ අර්බුදීය මොහොතක, එහෙම නැත්නම් මේ වගේ මර්මස්ථානයකට ආවම ඒ පිරිසක් ජාතික ජනබල වේගයක් සමග එකතු වෙලා ඉන්නවායි කියලා, දේශපාලනික වශයෙන්, සංස්කෘතික වශයෙන්, එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන්, මේ හැම සකලවිධ ක්ෂේත්‍රයකම ජාතික ජනබල වේගය සමග එකතු වී සිටිනවා. ලංකාවෙ ඉන්න වැඩ කරන්නට පුළුවන්, ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන් හැකියාව තියෙන, ඒ සම්බන්ධව හැඟීම තියෙන පිරිසක් අපිට නැත්තේ කොහොමද? මෙන්න මේකයි ඛේදවාචකය. අපිට නැත්තේ ජනතාවගේ බහුතර එකඟත්වය. ඒක පිළිගත යුතුයි. ඒක 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 අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පැහැදිලිවම පොදුවේ මුළු රටේම ප්‍රශ්නයක්. ඇයි ජනතාව බහුතරයක් හැටියට හැම තිස්සෙම තමන් ඉදිරිපිට එන නත්තල් සීයා වගේ තෑගි මල්ල අරගෙන එන එකම බොරුව කියාගෙන එන කඳවුරට රැවටෙන්නේ? ඒකට හේතුව තමයි හැම විටම ඔවුන් මතක තබා ගන්නවා ඒ පාලක පක්ෂය, එහෙම නැත්නම් පාලක පැලැන්තිය හැම විටම සිහි තබා ගන්නවා, හැම විටම සූක්ෂම වෙනවා ඔබව ඒ මට්ටමට පහලින් තියන්නට. ලංකාවේ දල ඒක පුද්ගල වාර්ෂික ආදායම මා හිතන්නේ ඩොලර් 4000ක් හැටියට පහුගිය ටිකේදී 4160ක්, 4120ක්, එහෙම නැත්නම් 4100ක් ඔය අවට අපිට දල වශයෙන් ගන්න පුළුවන් 4000ක් කියලා. එතකොට ඒක අද තියෙන විනිමය අනුපාතයත් එක්ක බැලුවාම 180 ගානේ අපි හිතමු ගත්තොත් එහෙම 107යි ගානක් වෙනවා. ඒතර ඒක අපි බෙදුවොත් එහෙම මාසේ, ඒ කියන්නේ අවුරුද්දේ මාස 12න් එක මාසයකට කෙනෙක්ගේ ආදායම ලැබෙනවා. ඒක රුපියල් 50,000 සිට 60,000 දක්වා ගානක්. හැබැයි ඇත්තටම ඔබට ලැබෙනවද 50,000ක සිට 60,000කට ගානක්? මේ මෙතන ඉන්න කෙනෙක්ගෙන් මම ඇහුවොත් එහෙම ඒ දර්ශකයන් තිබෙනවා. බොහෝ විට ධනපති කඳවුරේ පිරිස කියන දේ තමයි, ඔවුන්ගේ න්‍යායාචාර්යවරුන් කියන දේ තමයි අපි මේ දියුණු වෙමින් පවතින රටක ඉඳලා දියුණු එතනින් ඉහළට නැගලා තියෙනවා කියන එක. මේකට ඔවුන් ගේන දර්ශකයන් මේ. නමුත් ඇත්තටම සාමාන්‍ය ජනතාවට, හුදී ජනයා, රජයේ සේවකයාට, පෞද්ගලික සේවයේ නිරත වන පිරිසට, එහෙම නැත්නම් ගොවි ජනතාවට, එදිනදා ජනතාවට මේ ලාභාංශ විසරණය වෙනවද? මේවා ලැබෙනවද? ඔබට ලැබෙනවද ඒ මුදල? අපි හිතමු ලැබෙනවයි කියලා. රුපියල් 55,000කින් ඔබට කරන්න පුළුවන් කුමක්ද? ඔබ දන්නවා වික්‍රම කරන්න පුළුවන් උදවියට රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන් බව කියපු. අපත ඔබ දන්නවා ඒවා මනෝ භ්‍රාන්තින්. එහෙම බෑ. ඈ ඔබ
ඔබ කඩේට ගිහින් ඉල්ලනවාද අපිට මගේ පුතාට බඩගිනි මට වස ටිකක් දාපු පාන් ගෙඩියක් දෙන්න කියලා? මට වස දාපු ඇපල් ගෙඩියක් දෙන්න කියලා ඔබ ඉල්ලනවාද? ඔබ ඉල්ලනවාද මට නරක් වෙච්ච මස් කිලෝ එකක් ඕනේ මගේ දරුවන්ට කන්න දෙන්න කියලා? නෑ, අපි ඉල්ලන්නේ නෑ. නමුත් අපිට ලැබෙන්නේ ඒවා. ඒ කියන්නේ සියලුම පරිභෝජන ද්‍රව්‍යවල ප්‍රමිතිය පල්ලෙහාට බහලා තියෙනවා. මොකද හේතුව? මේවා ව්‍යාපාර, මේවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් නෙවෙයි. අපි එතනට වැටලා ඉන්නේ. අපි දන්නේ අපි මූලික අයිතිවාසිකම් මොනවද? ඒ මූලික අයිතිවාසිකම්වල සීමාවන් මොනවද කියන්නේ? බොහෝ දෙනෙක් හිතන්නේ අපිට මේ තියෙන ටික ඉතාම ප්‍රමාණවත්. අපි ඉතාම හොඳින් ඉන්නවා. අපිට තියෙන එකම ප්‍රශ්න තමයි මේ ආරක්ෂාව සම්බන්ධ අර්බුදය. එහෙම නැත්නම් වෙන මොකක් හරි සම්බන්ධ අර්බුදයක් කියන්නේ. ඔතන මතක තබා ගන්න. හැම විටම හැම තීරණාත්මක මොහොතකම අපේ තියෙන මූලික ප්‍රශ්න අමතක කරන්නට, මූලික ප්‍රශ්න අමතක කරලා අපව ව්‍යාකූල කරන්නට ඉතා බරපතල යමක් හැමතිස්සෙම අරගෙන ඇවිල්ලා තියෙනවා. හැම මර්මස්ථානයකම, හැම දේශපාලන මර්මස්ථානයකම, හැම දේශපාලනික තීන්දුවක් ගන්නට ජනතාවට ලැබෙන මොහොතකම. ඉතින් ජනතාව මා හිතනවා ඔබ තේරුම් ගත යුතු. මා දන්නවා ඔබට මා ඉතාම සහෝදරාත්මක ස්තුතිවන්තනවා. මේ පිරිස දර්ශකයක් ඇත්තටම ලංකාවේ වඩා යහපත් සමාජයක් හදන්නට ඕන කියලා ඉදිරියට ආපු පිරිසට. ඉතින් ඒ නිසා මම ඔබට හිසනම ආචාර කරනවා. අපේ මේ පිරිස තව වැඩි කර ගන්නට අවශ්‍යයි. මක් නිසාද? ඒක තමයි අපිට මේ ක්‍රමය ඉස්සරහට යන්න තියෙන ක්‍රමය නිසා. අපේ මූලික අයිතිවාසිකම් ගැන අපේ අදහස කුමක්ද? සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ පළාතේ කෙනෙක්, මම මේ පළාතේ නුවරඑළිය සහ බණ්ඩාරවල මේ අවට මම බොහෝ කල් ජීවත් වුණා. අවුරුදු 20ක් පමණ ජීවත් වුණා. බණ්ඩාරවල මධ්‍යම විද්‍යාලයේ මම අධ්‍යාපනය ලැබුවා 1988 89 90. ඉතාම තීරණාත්මක කාලයකදී මම දන්නවා මම සංස්කෘතිය සම්බන්ධව නැත්නම් කලාව සම්බන්ධව වැඩ කරන කෙනෙක් හැටියට, කලාව සම්බන්ධව මැදිහත් වුණ කෙනෙක් හැටියට, ගායකයෙක් හැටියට, සංගීතඥයෙක් හැටියට මම දන්නවා අපට සින්දුවක් අහන්න වෙලාවක් තිබෙනවද? අපට චිත්‍රපටයක් බලන්න වෙලාවක් තිබෙනවද? අපි දන්නවද ඒක අපේ සංස්කෘතික අවශ්‍යතාවයක් කියලා? අපේ මනස නිරවුල් වන්නට, අපිට අපේ ශරීරය දුවන්නට ආහාර අවශ්‍යයි වගේ අපේ අධ්‍යාත්මය දුවන්නට කලාව අවශ්‍යයි. අපිට කලාව ලැබෙන්නේ කොහෙන්ද? රූපවාහිනියෙන්. ඒ අපිට අවශ්‍ය කලාවක්ද? ජනතාවගේ සංඛ්‍යාතයන් සියල්ල, ජනතාවගේ අයිතිව තියෙන සංඛ්‍යාතයන් සියල්ල ව්‍යාපාරිකයන් විසින් මිලදී ගනු ලබනවා. 1990 දශකය වෙනකොට. ඔබට මතක ඇති 1980ට කලින් ලංකාවේ තිබුණේ ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය. මා කියන්නේ ඒවා ලෝකේ තියෙන හොඳම ආයතන හැටියට වැඩ කළා කියලා. නමුත් එක්තරා ප්‍රමිතියක් තිබුණා. ජනතාව භුක්ති විඳිය යුතු කලාව කවරාකාරයේද කියනට යම්මාකාරයක ධනාත්මක අදහසක් ඒ තුල තිබුණා. ඒක වඩාත් යහපත් එක කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා 1990 දශකයෙන් පස්සේ විද්‍යුත් මාධ්‍ය බොහොමයක් එන්නට පටන් ගත්තා. අතිමහත් විද්‍යුත් මාධ්‍ය ප්‍රමාණයක්. රේඩියෝ, ටෙලිවිෂන්. දැන් මේ ටෙලිවිෂන් සහ රේඩියෝ ඇත්තම ජනතාවට තොරතුරු කියන දාවේ. ජනතාව තොරතුරු වලින් සන්නද්ධ කරන්න දාවේ නෑ. ඒවා ව්‍යාපාර. ඔබ දන්නවා. අපි සියල්ල දන්නවා. එතකොට මේ මාධ්‍ය වලින් ප්‍රචාර වෙන්නේ මොනවද? දැන් ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ ජාතික ජනබලවේගයේ සහ එහි ජනාධිපතිතුරු අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා සම්බන්ධව මේ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය වලින් වෙන් කරලා තිබෙන කාලේ මේ මම හිතන මැතිවරණ කොමසාරිස්තුමත් ඒ ගැන පහුගියදා ඉතාම දැඩි ප්‍රකාශයක් කළා. ඉතාම සුළු කාලයක්. ඉතින් ජනතාවගේ මනස සකස් වෙන්නේ මාධ්‍යවලින්. මාධ්‍ය තමයි පරිභෝජනය කරන්නේ ජනතාව. ඈ මේ මාධ්‍යවල දානවා ලෝකේ තියෙන නානාවිධ ඉතාම සිල්ලර වර්ගයේ නිර්මාණ ආදී. එතකොට අර වඩා යහපත් නිර්මාණ වලට තියෙන ඉඩකඩ අහෝසිලා යනවා. දැන් අපිට තියෙනවා යහපත් ටෙලි නාට්‍යයක් බලන්න. ඔබ මෑතකදී බලපු යහපත් ටෙලි නාට්‍යයක් මට කියන්න. යහපත් ගීතයක් අහන්නට අවකාශයක් තිබෙනවද? එතකොට ඒක අපේ අයිතිවාසිකමක් නෝවේද? යහපත් දැන් අපිම කියනවා ඉස්සර නම් අමරදේව මාස්ටර්ගේ සින්දු ගියා රේඩියෝ එකේ දැන් යන්නේ නැහැ කියලා. එතකොට ඒක අපේ අයිතිවාසිකමක් නෙවෙද ගුවන්විදුලියෙන් එහො අදාළ මාධ්‍ය වලින් අපිට ඒ ගීය ඇසීම අපේ අයිතියක් නෝවේද? අපි දන්නේ නැහැ ඒක අපේ අයිතියක් කියලා. අපි ඒගොල්ලෝ දෙන දේවල් අහගෙන ඉන්නවා. ඊට පස්සේ අපිම කණිපින්දම් කියනවා මේ කලාව නාස්ති වෙලා මේ ළමයි සින්දු කියන හැටි බලන්න යන දවසේ. අපි දන්නවා ව්‍යාපාර. මම සංස්කෘතික ලෝකයක් ගැන මැදි අතරේ ඉන්නේ නිසා මම කියනවා අපිට අයිතිවාසිකමක් තිබෙනවා ජනතාවගේ අධ්‍යාත්මය සුවපත් කරන කලාවක් මේ මාධ්‍ය වලින් විකාශය විය යුතුයි.
අපි කවදාවත් එක හිතුවද? අපි කවදාවත් එක ඉල්ලා සිටියද? ඉතින් ඇත්තටම මා දීර්ඝව කතා කරන්න යන්නේ හැම අංශයකම අපි දන්නවා, හැම අංශයකම මේ සමාජයේ සකලවිධ පාර්ශ්වයන් වල දැවැන්ත බිඳ වැටීමක් තියෙන එක ඔබ දන්නවා. ඒක සියලුම දෙනා දන්නවා. ඒක විශේෂයෙන්ම පාලනය පහුගිය දශක ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍යයන්ගෙන් පාලන වරම අතරගත්තු දේශීය රදළ පැලැන්තිය, මේ සියලුම දෙනා ඒක දන්නවා. මේ අර්බුදයක් බව දන්නවා. ඒ අර්බුදයෙන් පවත්වා ගන්නවා. ඒක පවත්වා ගන්න බවත් අපි දන්නවා. ඔබ දන්නවා කාගෙන් හරි අපි පාරේදී ඇහුවොත් එම කොහොමද මේ ප්‍රශ්නයක් තියෙනව නේද මේ ජීවිතේ කොහොමද කියලා. හැම කෙනෙක්ම එක පයින් කියන දෙයක් තමයි, ඔව් හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. ඒ හැමෝම කියනවා. හැබැයි ඊළඟ මොහොතේදී අංශක 180ක් අනිත් පැත්ත හැරලා මේක ඊටාම කේතුමතී පුරවයි කියලා හිතලා ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතලා ලෝකේ ඉන්න මේ 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 නරාවලට අපි අද දැමූ පාර්ශ්වය පස්සෙම යනවා. ඉතින් මෙන්න මේක තමයි ජනතාව සම්බන්ධව මම හිතන්නේ අප හදන්නට ඕන සංවාදය. ඔබ වඩා තාර්කික තීන්දුවක් ගත්ත පිරිසක් හැටියට පෞද්ගලික ලාභාපේක්ෂාවක් ගැන නොසිතා මා දන්නවා එයයි මෙහි තියෙන විශේෂම මට ඔබ සම්බන්ධව දෙන ගෞරවය ඔබ සහ ඔබ සියලුම දෙනා ගැන. මේක පෞද්ගලික කෝන්තරයක් නෙමෙයි, පෞද්ගලික වැඩක් නෙමෙයි මේක. මේක රටක් ගැන ගන්න තීන්දුවක්. මේක රටේ සමස්ත ජනතාවක් ගැන ගන්න තීන්දුවක්. අපේ දරුවෝ ගැන ගන්න තීන්දුවක් අත්තිලව්. ඈ අපේ දරුවෝ ගැන ගන්න තීන්දුවක්. ඉතින් මා දන්නවා මෙතන ඉන්න බහුතරයක් සියලුම දෙනා ලංකාවේ ජන ජීවිතය ගැන, අපේ අනාගතය ගැන, අපේ දරුවන්ගේ අනාගතය ගැන ඈ තාර්කිකව හිතලා මෙතනට ඇවිල්ලා ඉන්න බව මා දන්නවා. ජාතික ජන බලවේගය ලංකාවේ මා විශ්වාස කරනවා. මෙතන ඉන්න බොහෝ කලාකරුවන් මාත් ඇතුළුව අපි මීට කලින් දේශපාලන පක්ෂත් එක්ක, දේශපාලන සංවිධානත් එක්ක ගනුදෙනු කළ යුතු නෙවෙයි. නමුත් අපිට දේශපාලන මතවාදයන් තිබුණා. හැබැයි මේ නිශ්චිත මොහොතේදී අපි එක පෙළට එකලාම හිට ගන්නවා ජාතික ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් සමග. මක් නිසාද? ජාතික ජන බලවේගය තමයි යෝජනා කරන්නේ වඩාත් යහපත් ලාංකිකයාගේ අනාගතය කියන එක, වඩාත් යහපත් සමාජයක් කියන එක. ඒක පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් තොරව අනාගතයේ කෙරෙහි කරන ආයෝජනයක් කරේට උන් කරන්නේ. මදන ඔබත් එතන ඉන්නවා. එනිසා මා සුබ පතනවා ජාතික ජන බලවේගයේ මේ ව්‍යායාමයට. අප එතන ඉන්නවා, ඔබ එතන ඉන්නවා. අපි පැහැදිලිවම මාලිමාවට, අනුර කුමාර දිසානාග සහෝදරයාට අපේ ඡන්දය ප්‍රකාශ කරලා වාමවාදී, වඩා ජනතාවාදී, අනාගතවාදී පාලන තන්ත්‍රයක් හැදිය යුතුයි. ඒ සඳහා අප හැම අර්ථයෙන්ම අපේ මාධ්‍ය පැත්තෙන්. ඇත්තට මට සිංදු කියක ඉන්න තුන. නමුත් ඇයි අපි සිංදු කියන එක චිත්‍රන් දෙක නවත්තලා වේදිකාවට එන්නේ? ඒක මදි. කලාවෙන් දේවල් වෙනස් කරන්න බෑ. අපිට භෞතික වෙන්න ඕන මෙතන. ඒ නිසා මා කියනවා අපි ඔක්කොම එක තුල මේක වෙනස් කරමු. අපි ඉන්නවා එතන, ඔබත් එතන ඉන්නවා. අපි ඒ වෙනස කරමු. ඒ වෙනස කරන්න අපට පුළුවන්. ඒක පුළුවන් බව අපිට දැනෙනවා, අපිට පේනවා, අපි ඒක විශ්වාස කරනවා. ජය වේවා.